රුවට හඬලා කිමද හැපෙන්නේ විමලා කලබල කරලා මොකටද නෑලෙඩක් වෙලා උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා අනේ උඹේ ඩාලි සයිම කටුවෙලා උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා අනේ උඹේ පෙම්බර සයිම කටුවෙලා හින්දා සොමියට හිත ගිය හන්දා යාලුවෝ කැන්දා තරඟට බිව්වද මන්දා අනේ නුපුරුදු හින්දා වමනෙට ආවද මන්දා මේ බොන්නට බැරි දෙනුව මොකට බිව්වද මන්දා උඹ හොඳට මිලිකලා දෙහි ටික ගනින්කෝ විමලා අනේ උඹේ ඩාලින් දෙනුව කට්වෙලා හොඳට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා අනේ උඹේ ඩාලින් සයිමා කට්නෙලා බොරුවට හඬලා විමද හැපෙන්නේ විමලා කලබල කරලා මොකටද නෑලෙඩක් වෙලා උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා අනේ උඹේ ඩාලින් සයිමා කට්නෙලා හොඳට මිරිකලා දෙහි ටික ගනින් කොවිමලා අනේ උඹේ ඩාලින් සයිමා කට්වෙලා පොඩි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව් ශ්‍රියන්ත කියන්න ශ්‍රියන්ත. ශ්‍රියන්ත රෙස්පෙක්ට් කරලා කතා කරන්න. ආ ශ්‍රියන්ත මහත්තයා. සොයි මහත්තයා. මේ පුතා සින්දුවක් කිව්වා. යව චා. කිව්වයි කියලා ඕගොල්ලෝ බීලා ඇවිල්ලා මේ වැඩේ කරන්නේ කොහොමද? ආ සොරි මිස්ටර් මෙන්ඩිස්. අපිට මේ සින්දුවේ තියෙන ෆීලිං එක අපි ඇඟට ගත්තා. සුමනක් ඇවිල්ලා ඉස්සරහ බලන් ඉන්නවා. සුමනක් විමලා අම්මද බල මේවා දැක්කම නිකන් වෙරි වෙන ගතිය. වෙරි බස ගන්න දැන්. අනේ මට බැස්සා ඒක දැකලා. හරි. මට බැස්සා. ගුඩ් මෝර්නින්. සෝරි මේ මොකද දැන් හරි ගියා නේද? හරි ගියා. මේ මොකක් හරි වුණාද මෙතන? නෑ මොකුත් උන්නේ නෑ. බොහොම ගෞරවාන්විත ලෙස මේ වැඩේ කරගෙන ගියා. හරි. එහෙමනම් මේ වැඩසටහන ඉස්සරහට ගිනියෝ. මොකද දැනට ලංකාවේ වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබනවා අය කියලා වාර්තාවන් ලැබෙන. එහෙම දිනවා රේටින්ග්ස් වල. රයිට් එවනම් මෙන්න අඬන අයට. hina වෙන්න. hina වෙන අයට. පෙවලි පෙවලි hina වෙන්න. පෙරලි පෙරලි hina වෙන අයට. මෙන්න ගෙනාවා ලංකාවේ අංක එකේ රියැලිටි කොමඩිය. මේ තමයි තරණ ස්ටාර් සිටි කොමඩි සීසන්. අද මේ අපේ දෙවැනි නිමේ මේ දවස්වල ලංකාවේ අංක එකේ ටෙලි නාට්‍ය සම්මාන උළෙලවල් වල පිටපිට සම්මාන හිමි කරගත්ත ටෙලි නාට්‍ය දෙවැනි නිම චවි. චවි මේ වීරයා වෙලා ඉන්නේ ගහනවා. උසල පොලේ ගහනවා සෙල්ලම් ගහනවා. ඔව් චවි කොහොමද ඉතින්? හොඳයි අයියෝ. මේ දවස්වල කොහොමද ගෑන ළමයිගේ මම දැක්ක FB එකේ වැඩිපුරම දානවා චවි වගේ කොල්ලෙක් නම් කමන්නෑ අම්මේ කියලා. අම්මේ ගොඩාක් අම්මලා මේ වගේ ආයෙ ඉන්න. ඒක ආ මයික් කියලා එක්කිනේ කිනේ එයාත් මාව හිට් කළා ඉන්න තියාගෙන. එයා තමයි ප්‍රසිද්ධම. ඔව් මේ කො චවි එපිට ඉන්නේ ගේන්න නැනකෙද ඉන්ද ප්‍රෝග්‍රෑම් පත්ති. ඈ අම්මා ඉතින් ரொம்ப නල්ල ප්‍රෝග්‍රෑම්. ශ්‍රියන්තයි. අම්මා මේක කොඩ වරණෝන තෝනේ ආනා වර එලාද ටයිම් இல்ல தானே ඔය தெரியும் தானே ஷூட்டிங் இல்ல இது தான் நம்பர் 1 ரேட்டிங் இதுக்கு தான் இதுக்கு அது மட்டும் அது அது எனக்கு தெரியும் அத இந்த புரோகிராம் பிரசன்ட் பண்ணது ரெண்டா கழிது தானே ஆமா அவ சின்னவன் தான் ரொம்ப ஃபேமஸ் ஆ பெரியவன் அவ இல்ல ஓ எனிவே ரொம்ப நன்றி வந்த தாரிமே
උඹ මොන මොන වුණත් මට බැන්න කියලා මට තේරුණා. නේ විශ්ව මම වාටිම කරනවද? අර ඔර මෙහෙම මෙහෙම කරලා කියන්නේ මට තේරුණා මොකට බැන්න කියලා. ඇත්ත. බැන්නනේ? ඇත්ත. ඒකනේ කියන්නේ. ඒ වගේම තමයි අපි බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා අපේ ගෞරවනීය විනිසුරු මඩුල්ල දන නම අපේ සිංහල සිනමාවේ ජේෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂකතුමන් රෝහිත සිල්වා මහත්මයා අපි තාමත් ගෞරවයෙන් ආදරෙන් පිළිගන්නවා අපේ ජේෂ්ඨ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා සුපුරුදු විදියට අප සමග එකතු වෙනවා. පොඩි ආතල් එකක් ගන්න. අද අයියේ බණින්නේ නෑ නේද අපිට? අනේ සමා වෙන්න. හැබැයි බීප් එක වැරදි. හරි. හරි. මම එක්කනේ යන්න. නෑ එපා. එපා. ඔයා පොඩ්ඩක් ඔයාට වැඩිනේ. ශ්‍රියන්ත අයියා එක්කනේ ගියා. හරි. යන්න නංගිලා. නෑ එපා. ශ්‍රියන්ත අයියා ඒගයි විනිසර මණ්ඩලේ නෑ අයියේ. නෑ නෑ. හරි. කමන කමන යන්න යන්න යන්න. නෑ අවක්ෂාවට ඉපේ. හරි. ලස්සන ආරම්භයක් ගත්ත නේද විශ්ව? ඔව්. ඒක පොඩි දුකක් වගේ තේරෙනවා නේද? පොඩි නිකන් කනගාටුවක් පාළුවක් වගේ එකක් දැන්නවා. කමන්නෑ මේ. ඔව් චලුණත් කමන්නෑ. සබිය ඉන්නවනේ මැද දෙන්නකෝ. හේරම අඩුපාඩු සම්පූර්ණ කරයි. මම එමනම් අපි විශේෂයෙන් මතක් කරන ඕන දෙසු. ඉනාවේ දා ඉන්න. කිචිද? ඔද්දා කිචි. නෑ නෑ නෑ. හරි එහෙමනම් අද දවසේ අපේ විශේෂ කාරණාවක් තියෙනවා දෙසු මතක් කරන්න. ඒ තමයි අවසාන දස දෙනා සමවෙන්න කපල්ස් 10. කපල් 10. Top 10. Top 10 නේද? ඔව් එමේ කපල්ස් 10න් 5ක් අද දවසේ තරඟවදින්න සූදානම් ඉන්නවා. එතකොට අපි හැමදාමත් කියනවා වගේ අපේ ගෞරවනීය විනිසුරු මඩුල්ල ලබා දෙන තීරණය මත එක් කපල් එකකට අද දවසෙත් තරඟෙන් ඉවත් වෙන්න සිදු වෙවි. එහෙනම් අපි බලමු අද දවසේ මේ වේදිකාවේ තරඟ වදින කණ්ඩායමෙන් තමන්ගේ දක්ෂතාවයන් ඉදිරිපත් කරන කපල්ස් පහ මෙන්න බලන්න. දවසේ මේ වේදිකාවේ ප්‍රහසනයෙන් තමන්ගේ දක්ෂතාවයන් ඉදිරිපත් කරන කපල්ස් පහ චවියා දැන් අපේ කපල්ස් පහ අතරින් අද දවසේ මේ වේදිකාවේ තරඟවදින කපල්ස් පහ අපි දැක්කා. ඔයා මම දන්නවා කපල්ස් පහටම කැමති. ඒ අතරින් සුවිශේෂී කපල් එකක් ඉන්නවාද? ඔයාගේ ඉල්ලීම මත තමයි අපි අද පළවෙනි කපල් එකට වේදිකාවට ආරාධනා කරන්නේ. එහෙමද? ඔව් ඔයාට තමයි අපි ෆස්ට් ප්‍රයෝරිටි එක දීලා තියෙන්නේ. හරි. මේක මං හැම පස් දිනාටම කැමතියි. ඔව් කපල් පහටම කැමතියි අපි. ඒක මම දන්න. ඒ කරපු ඇක්ටලින් මම වැඩිපුරම hina වෙච්ච වැඩිපුරම මට ආසේ හිතෙච්ච එකක් තමයි අර මහසෝනා ඉන්ෂුරන්ස් එකයි. Alright. අපි දන්නවා. අපි හැමනම් චවිගේ ඉල්ලීමට අපි ඉඩ කඩ ලබා දෙමින් මෙන්නනවා අද දවසේ පළමු වෙන්ම වේදිකාවට අජිත් ලොකුගේ සමගින් වසන්ත දුගන්නවාල. වොට්සන් කවුද කවුද කතා කළේ? මේ මම. ඕ මිස්ටර් හෝම්ස්, මොකද්ද ඔබේ නිගමනය මේ මරණය පිළිබඳව? වොට්සන් මේ මරණය පිටිපස්සේ මහා භයානක අභිරහසක් තියෙනවා. අප්පච්චි එන හොල බලන් දෙපේ. ඒ මොකද කරන්න හදන්නේ? ඒ දැන් කිව්වේ මේක පිටිපස්සේ අභිරහසක් තියෙනවා කියලා. මම ඒකයි හොයන්නේ. අල්ලන්න එපා සාක්ෂි. අල්ලන්න එපා. ඔක පිටිපස්සේ කිව්වේ මේක අභිරහස් මරණයක් කියන එක වොට්සන්. මේක අභිරහස් මරණයක්. ඉතින් මොකද ඔක ඔච්චර හිමින් කියන්නේ? මොකෝ මිනිහට ඇහැ කියලා බයද? රාස් පරීක්ෂකෝ හයියෙන් කතා කරන්නේ නෑ බං. රාස් පරීක්ෂකයා හයියෙන් කතා කළේ නැතු වුණාට රස පරීක්ෂකට ඒක ඇහෙන්න ඕනේ. තහවුරුයි. මොකද්ද? මේ ඇමතිතුමාට ආණ්ඩුවෙන් දීපු අලුත් වාහනේ ලැබිලා නෑ. එක්කෝ අරන් නෑ. එහෙම නැත්තම්? නැත්තම් ඌ වාහනේ උකුල සල්ලි අරන්. කොහමද ඔබතුමා ඒ වගේ නිගමනයකට ආවේ? බෙල්ලේ යට ගිහිල්ලා සලසල ගානවා මොනවා? තල්ලන්න එපා සාක්ෂි. සෝරි. ඉතින් එන්න ඇති මිස් හෝම්ස්. ඔව්. ඒ කියන්නේ එහෙනම් ඔබ මේ පිළිබඳව සැක කරන්නේ අර කාන්තාව? මොන කාන්තාවද? අර පින්තූරින කාන්තාව. ඒකනේ ඔබ එදියා දෙඩි අවධානයෙන් බලාගෙන ඉන්නේ. මේ මොනාලිසා බං. ඔව් මම මේ නෝට් එකක් දැම්මා. ඒ කියන්නේ එහෙනම් මේ ඇමතිතුමා මොනාලිසා එක්ක සම්බන්ධතා පවත්වලා තියෙනවා. ડોක්ටර් වොට්සන්. ඔව්. මෙතන කෝප්ප දෙකක් තියෙනවා. ඔව්. එතන කෝප්ප දෙකක් තියෙනවා. ඒක මම දැක්කා. මොකද්ද ප්‍රශ්නේ? මෙතන කෝප්ප දෙකක් තියෙනවා වොට්සන්. දෙක. හරි. ඉතින් කෝප්ප සෙට් එකකට කෝප්ප 12ක් තියෙනවා. දෙකක් මෙතන තියෙනවා. 10ක් කුසිය ඇති. ඇමතිතුමාගේ ගැට ගැවිදීමට සමහර විට අගමැතිතුමා දුන්න තෑග්ගද දන්නේ නැහැ මේක. වොට්සන් කෝප්ප දෙකක් කියනවා එකෙන් අර්ථවත් වෙන්නේ මෙතන දෙන්නේ ඉඳලා තියෙනවා කියන එක. කොහොමද එක පාට මෙහෙම නිගමනයකට එන්නේ? සමහර විට එක කෝප්පයක් නිවන්න ගෙනාවා වෙන්න පුළුවන්. මොනවා නිවන්න?
ඒකේ අපි රස්නේ වුණාම මෙහෙම නේ අල්ලන්න එපා සාක්කි අල්ලන්න එපා ඕ සාක්කි විස්කි විස්කි සාක්කි sorry 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 ඒ කැත වැඩ කරන්න එපා ඔබ මං අහක පානරකෙන් ඉඳලා ෂොට් එකක් ගන්න හදන නේද යකෝ මේකේ ලිප්ස්ටික් පල්ලමක් තියෙනවා ඒක හොඳ සාක්කියක් ඒකයි මම බැලුවේ ඔව් ලිප්ස්ටික්ස් ආව් ලිප්ස්ටික් තමයි ඒ උඹ කාලා බැලුවද ඔය ඉතින් මම රස පරීක්ෂකනේ කන්න එපා හින ගහන්න එපා උඹ ඒ සාක්කියත් කෑවා නෑ නෑ සාක්කිය තියෙන ඔලිප්ස්ටික් ටික කෑවේ කො බලන්න Mr. Holmes! ඒ සාක්කියත් හැලුණා. බලන්න මේ පින්තූරේ දිහා. මේ පින්තූරේ අරගෙන තින්නේ 2016 අගෝස්තු මාසේ 15 වෙනිදා. ඒ කියන්නේ ඡන්දට කලින්. ඔබ කොහොමද හරියට මේක හොයාගත්තේ වොට්සන්? අයියාකෝ අර යටින් ලියලා තින්නේ පේන්නේ නැද්ද? ආ ඕනේ. 2016. තාවුරුයි. Mr. Holmes! 2016 අගෝස්තු මාසේ 15 වෙනිදා හූනෙක් වගේ හිටපු එක 2017 මේ මාසේ වෙනකොට මේ තරම් මහත් වෙන්න කිසිම හේතුවක් නැහැ. ඒ කියන්නේ මේ ඇමතිතුමා මැරිලා තියෙන්නේ දැන් දවස් කීපයකට කලින් බොඩි එක ඉදිමිලා. නෑ. අර පලා සභාවේ ඉන්නකොට බං මේ දැන් පාර්ලිමේන්තු ඇමති කෙනෙක්. ඕක මේ රටේ හරි සාමාන්‍යයි. මේ බොඩි ඉදිමිලා නෙවෙයි. හැබැයි ඔය මොලේ නම් ඔළුව නම් පොඩ්ඩක් පස්සේ කාලෙක ඉදිමිලා තිබිලා තියෙනවා. මොකද මිනිහා ඇමතිවරයෙක් නේ. ඕ හෝ හෝ Watson! මෙතන උපස්සියෝලක් තියෙනවා Watson. ඕ ඒක උපස්සියෝලක් තියෙනවා. ඒක සි සාමාන්‍ය දෙයක් නේ. මොකද්ද උතරතර කලබල වෙන්නේ? ඒ වුණාට ඇඹුතුමා කවදාවත් කන්නාඩි දැම්මේ නැහැ. ඇමතිතුමා කන්නාඩි දැම්මේ නැතු වුණාට මම කන්නාඩි දැම්මනි. මොකට දැනගන්න ඕනේ මේ කන්නාඩිය මේ උපස්සියෝල මෙතන ආවි කොහොමද කියලා? ඒක එතෙන්ට ආවේ ඒක එතන තියපු නිසා. අල්ලන්න එපා සාක්ෂි. යකෝ ඒක මගේ. අවුලද? Mr. Holmes Mr. Holmes කවුද මම අම්බද ඔව් මම හොයාගත්ත වැදගත් සාක්ෂියක් ඇයි මො හිමින් කතා කරන්නේ රහස් පරීක්ෂකයෝ හයියෙන් කතා කරන්නේ ඉතින් ඔබ රහස් පරීක්ෂක නෙවෙයි ඔබ රස පරීක්ෂක මමයි රහස් පරීක්ෂක ඒ වුණාට මම තමයි වැදගත්ම සාක්ෂිය හොයාගත්තේ ඇමතිතුමාගේ සාක්කුවේ ලේන්සුවක් තිබුණා ඔව් ඉතින් සාක්කුවල මේ ලේන්සු දාගෙන මිසක මේ සිරිත දාන්නේ නැහැ නේ Serious වෙන Holmes. මේ ලෙන්සුවේ ඊට වඩා වැදගත් යමක් අඩංගු වෙලා තියෙනවා. හොටුද? විකාර කතා කරනවද Holmes? Serious වෙනවා. මේ ලෙන්සුවේ තියෙන්නේ chloroform. ආ. පැහැදිලි. ඇමතිතුමා chloroform අඩංගු ලෙන්සුවක් තමන්ගේ සාක්කුවේ දමාගෙන කාන්තාවක් සමග මේකෙදිට ආවා. ඊට පස්සේ කාන්තාවට තේයකට විස්කි කලවම් කරලා දීලා ඒ කාන්තාවට ක්ලෝරෝෆෝම් අල්ලලා සිහි නැති කරන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් එතකොට කොහොමද මං ඇමතිතුමා මැරෙන්නේ? එතකොට අර ගෑහින්නේ මැරෙන්නේ? ඕ සමහර විට ඇමතිතුමාගේ හීට් එක නැගලා ඇමතිතුමාට දාඩිය දැම්මත් දන්නේ. ඒ වගේ වෙලාවට ඇමතිතුමාට ඉතින් අමතක වීමකින් මේ ක්ලෝරෝෆෝම් ලෙන්සුවෙන් මේ මූණ පිහදල් තහවුරුයි. ඇමතිතුමා සිහි නැතිල වැටුණා. අන්න අර පඩියේ ඇමතිතුමාගේ ඔළුව වැදුනා. ඇමතිතුමා මලා තහවුරුයි. ඒ මොච්චර සීරියස් ගත්තද බං? මට තියෙන ප්‍රශ්නේ වොට්සන් මට තියෙන ප්‍රශ්නේ මේ ලේන්සුව මත ඒ ක්ලෝරෝෆෝම් දාපු ලේන්සුව. එහෙමනම් කොහොමද මේක ආපෝ ඇමතිතුමාගේ සාක්කුවට ගියේ? මේක ඒ ලේන්සුව නෙවෙයි වොට්සන්. එනේ ඉබලා වරහංකෝ. තහවුරුයි. හප්පට සිරි ක්ලෝරෝෆෝම්. දැන් දෙස් වොට්සන් ලංකා හෝම්ස් දැන් මේ දෙදෙනාටම මේකේ සාක්ෂිය හොයා ගැනීමට අපහසු වුණා. ඔව් හැබැයි මට විශ්වාසයක් තියෙනවා මේ මරණේ පිටිපස්සේ තමයි මේ මරණයට හේතුව තියෙන්නේ කියලා. පිටිපස්සේ? ඔව්. ඔබ කොහොමද නිසකවම කියන්නේ? ඕනෑම මේ මරණයක් වෙන්න පුළුවන් ඒක ඇතුලේ තියෙන පිටිපස්සේ තියෙන කැලලත් එක්ක. පිටිපස්ස ඔහේ වම් පිටිපස්ස මෙහෙනේ. නෑ ඕනෑම මරණයක් පිටිපස්සේ මං කියුවේ.
ආ සාක්කි සාක්කිය කිවි සාක්කි කියලා ඒ කොහෙද මං අත දාන්නේ එහෙමද චෙක් ඒ මොකද කරන්නේ වැඩි මරණ ගෑවද මං මරණ මල් මැරිච්ච මිනිස්සෙන්නේ බා රයිට් මෙන්න හම්බුණා සාක්කිය ඒ කියන්නේ මේක මේ හපාගෙන මැරිලාද හරි ශ්‍රියන්ත අයියා හපාගෙන මැරෙන්න පුළුවන් සාමාන්‍ය හපාගෙන මැරෙන්න පුළුවන් බැරි කමක් නැහැ මොකද්ද වෙන්න ඕනේ? ඔව් දැන් ඉදිරිපත් කිරීම ගැන අපි අදහස් දැනගන්න කැමතියි. ඔව්. මං හිතන්නේ ෂර්ලොක් හෝම්ස් සහ ડોක්ටර් වොට්සන් බොහොම විශ්ව සාහිත්‍යයේ ජනප්‍රියම චරිත දෙකක්. ඒ චරිත දෙක පාදක කරගෙන ලාංකීය දේශපාලන ව්‍යුහයට යම්කිසි උපහාසාත්මක හැඩයක් ඉතා මැනවින් බොහොම පරිස්සමෙන් වගකීමෙන් සහ බොහොම ඒකට වචනේ මට හොයාගන්න බෑ. ඒ වචනේ තව ටිකකින් මම කියනවා. සංයමයෙන් නේදයි? සංයමයෙන් නෙමෙයි. සංයමයෙන් නෙමෙයි. කිව්වා ඉඳලා මොකද්ද මම්බයි මායික රහස් පරීක්ෂක. ඔව්. ඊ සංයමයෙන්. සංයමයෙන්. දෙවෙනි නිමෙත් සංයමයක් නෑ. ඔවා කියන්නේ. ඔව්. ඉතින් අපි සතුටුයි. අපේ උණුසුම් සුබපැතුම් ඔබ දෙදෙනාටම. බොහොම ස්තුතියි. ඔබතුමා ලකුණු දෙනවද? ලකුණු. රොයි මහත්තයා දෙනවද? කවුද ලකුණු දෙන්නේ? රොයි මහත්තයාගෙනුත් අහලම. ආ. රොයි සිල්ව මහත්මයා අපි දැන කැමති දැනගන්න අදහස. මම හිතන්නේ මම මේ මේක කිය යුතුයි. ඔව්. මම දැකලා තියෙන රියැලිටි ඇක්ට්ස් වලින් මම හිතන්නේ මෙතෙක් කාලයක් කිසිම කියන්නේ ප්‍රසංගයක නොදකපු දෙයක් මේ රියැලිටි ෂෝ එකේ මම දැක්කා. ඒ තමයි මේ රංගනේ. ඒ වගේම ආටිස්ලා දෙන්නම වෙල් බැලන්ස්ඩ්. එක්කෙනෙකුට විතරක් මේ වැඩේ කරන්න බෑ. දෙන්නම සමසමව. ඒ කියන්නේ දෙන්නම හොඳයි. ඒ දෙන්න හිනා වුන්නේ. අපිට හිනා කියලා. මට කියන්න තියෙන එකම වචනකින් මේ ඇක්ට් එකයි මේ සියලු දෙයක්ම විශිෂ්ටයි. වා 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 වා. ඒක නිසාම දැන් එතුමා ප්‍රකාශයක් කරලා දෙන්නම ඔව් දෙන්නම හොඳයි දෙන්නම තකට 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 අපි ඔව් දෙදෙනාම ඊළඟ වටේට කිලිම්ම යවනවා නෑ සුබරේ මේවයි ෆිනිෂ් මණ්ඩලේ ඉහළම ප්‍රසාදය ලබාගෙන වසන්ත දුක් ගන්නාරාල සමගින් ආජිත් ලොකුගේ සුපිරි හට දිනාගේ වටේ සඳහා සුදුසුකම් ලබනවා නියමයි 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 සන්තෝසයිනේ හරිම සන්තෝසයි දැන් අපි මේ සතුටුදායක මොහොතේ අපි විරාමයකට යන බ්‍රේක් එකක් ගමු එහෙම කරමුද ඔව් රයිට් එමනම් මේ සතුටුදායක මොහොතේ අපි සූදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්න මේ තමයි ලංකාවේ නම්බර් 1 රියැලිටි කොමඩිය දරණ ස්ටාර් සිටි කොමඩි සීසන් ආ විරාමෙන් පසුව නැවතත් ලංකාවේ අංක 1 රියැලිටි කොමඩිය දරණ ස්ටාර් සිටි කොමඩි සීසන් ආ මේ අපි ඊළඟ කපල් එකට මේ වේදිකාවට ආරාධනා කරන්න ඕනේ මම ආරාධනා කරන්නද පොඩි අලුත් විදිහකට ආ පොඩි වෙන ක්‍රමයකට රයිට් එහෙනම් එනවා මෙන්න වේදිකාවට උදයා සමගින් ආ බොනියා උදයා බොනියා කියලා කිහිම කියන එක හරිනේ හරි ඔයා මං වායෙන් අහන හිටිය එක කවුද විශ්ව ඇත්තටම උදයා සහ බොනියා කියන්නේ උදේ බොනියා කියන්නේ උදේ කුමාරියක් අය බොනිෆස් ප්‍රනාන්දු අයියා. ඒකනේ. ඔව්. අපි නම් වැඩි වෙලාවක් ගන්න ඕනේ නැහැ. දැන් ආරාධනා කරානේ. කළාද? ඔය දැන් හා අපි යමු. Hello. Oh, මේක තමයි. නම්බර් 6. තාත ප්‍රාස් අම්ම ජර්මනි අක්ලන ඇංගල ඔක්කොම රැජින මුරගානේ ඉංග්‍රීසි ගිහිල්ලා ඉන්නේ. ඕ! අම්මයා විතරයි ඉන්නේ මෙයා කෙල්ල. ඕ දෙන්නේ. අනේ එන්න බයි. ඕනියෝ. ගෙදර කවුද? බල්ලු බැඳලාද? බඳින්න කෙනෙක් තමයි අපිත් හොයන්නේ. ඒ වගේ දෙයකට තමයි මාත් ආවේ. පත්‍රි දෙන්වීමට. අනේ ඔබ දෙන්වීම මෙච්චර ඉක්මනට වැඩ කරලා. මම මිස් ප්‍රියා පැට්‍රා. මං මාක් ඇන්තනි. නයිස් ටු මීට් යූ. ඉඳ ගන්න. Thank you. ඒ? මේ වාතේ. ඉතින්
මං ඔයන්නේ අපේ අප්පට අපේ අප්පව පණ වගේ ආරක්ෂා කරන්න පුළුවන් කෙනෙක්. දැන් වාගේ අප්පටද මේ හොයන්නේ? නෑ 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 මට. ආ හැබැයි ඉතින් පණ වගේ බලාගනි මේ කොට තමයි ඉස්සර. ඒකද කමන්නේ. ඒක පුළුවන් මට හදාගන්න. කොහො බලමුද? අනේ ඒ මෙච්චර හදිස්සි. දැම්මම ගෙනියනවද? එහෙම ගෙනියන්න කොහමද? අදහන් කරපෙන්න දෙත් බෑ. මගේ කුජේ නමේ ගලිපෞසරයකට යට වෙලා මැරෙනවයි කියලයි හඳහනේ සඳහන් වෙන්නේ. මගේ කුජේ මගේ නමේ තමයි. ඔය නමේ තමයි හැමතැනම ඉන්නේ. මේ මට කියලා තියෙන අල්මාරියකට යටලා මැරෙනවයි කියලයි. සමාවෙන්නේ ක්‍රීම් ටික, ෂැම්පු ටික, විටමින් ටික තමයි වැඩිපුර වියදමක් යන්නේ. අපේ අප්පච්චිලා ඔය විචූර්ණ වලට කැමති වෙයිද දන්නේ නැහැ. අපේ අප්පලා ඉතින් අර ගොඩපර ගෙඩි දෙකක් අරගෙන ගලේ තියලා චච් 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 චක් ගාලා තලලා මේව ගා ගන්නවනේ. කොහමද පෙනුම? පාරේ අරකට දෙසර කැරලා බලනවා. ලාමක ටින් ටින් ටින්නේ. උගත්කම. ඔව්. හොඳ නරක සුවඳින් තමයි අඳුරගන්නේ. පවුලේ මෙයාට සහෝදර සහෝදරිය ඉන්නවද? ඉන්නවා. එක්කෙනෙ පිට ගියා, එක්කෙනෙ රට ගියා, එක්කෙනෙ දරාවතේ ගියා. අපේ අප්පත් කියන්නේ ඕකමයි. මොකද්ද? දඩාවට යන්න බෑ යක. උඹ නම් මහා නසරෝනේ නසරාණිය කියලා. ඔබලගේ තාත්තා කට පොඩිද? තාත්තා විතර නෙමෙයි මගේත් පොඩි. දැන් එතකොට කෑස්ද චෙද්ද? එතකොට දෑවැද්ද මගින්ද? නේ 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 අපි තේන්න ගයි පොතයි දෙනවා. බැංකු. අනේ බලමුකෝ. අනේ මොකද උච්චර තෝරුම? හොඩක් ඉන්න. ඉන්නම් ඉන්නම්. යා මේ ඉන්නේ. අපෝ. ඒ ඒ ඒ බල්ලේ. ඔව් ඔව් ඒ මහත්තයා බල්ලේ බලන්න නෙමෙයි දායි. මං ආව කෙල්ලෙක් බලන්න. අනේ ඉතින් මේ ගෙදර ඉන්න එකම කෙල්ල වමනේ. ඒ ඒ අර පත්තරේ දාලා තිබ්බේ. ඔව්. 4:11 කුස ඇති පැහැපත් වංශපත් සීහින් සිරුර ඇති විරීත හැඩකාර සුකමාල කටකාර සහකාරීට බාරකාරයෙකු සොයයි පැමිණෙන පිළිවෙලට ප්‍රමුඛතාවය නම්බර 9. නම්බර 9 අපියයි අපි නම්බර 6නේ. අනේ මෙයා බොරු නොකිය ඉන්නේ ගෑනියේ මේ ගහලා තියන්නේ මේ මේ කො මෙහෙම තිබුණේ. ඉතින් ඔය නම්බරේ ඇනේ ගලීලා වැටිලානේ තියෙන්නේ. අනේ මන් දන්නේ මේක තමයි නම්බර 6. අර තියෙන්නේ නම්බර 9. මේ හැබැයි ඉතින් ඒ ගෙදර කෙල්ල නම්බර ඒ ගෙදර කෙල්ල අපේ ගෙදර මේ බල්ල බලන කොල්ලත් එක්ක ඊයේ හවස පැනලා ගියා. බලන්න මේ ඇවිල්ලා තියෙන්නේ. මං කොහමද ගමට මූණ දෙන්නේ? ඇයි මූණ දෙන්නේ? අර කඩාගෙන ගිය රෝසි වල්ලල මම මෙන්න මේ චේන් එකෙන් ගැට ගහ ගන්නකෝ. ඊට පස්සේ ගමට අරන් යන්න. ඇයි? ඇයි? ඇයි මොකද දෙන්නේ? කැන්දන් යනවා දුම්බර මණිකේ. බලුගෙදරින් දුම්බර කඳු වැටියේ. කැන්දන් යනවා දුම්බර මණිකේ. වාසනාවන් හරි වාසනාවන් වාසනාවන් හරි වාසනාවන්. ඒ මේ ඉතින් අපෝ හනිමුන් යන්නද ලෑස්තිය? නෑ හනිමුන් යන කලින් පොඩ්ඩක් ඊට කලින් සැලොන් එකට මේ යන්නိපැයි. ආ එහෙම. යාව සැලොන් එකට බස්සලා මමත් පොඩ්ඩක් ෆිටෝන් එක දීලා ආවේ. ආ නේ හරි සතුටයි. හරි සතුටයි. සතුටුයිද? බල්ලියට සින්න උනා. එහෙම අනේ සතුටයි. මම නේ මූ කිව්වේ. හරි අපේ ගෞරවනීය විනිසුරු මදුල්ල දිහාවට අපි හැරෙන්න සූදානම්. ශ්‍රියන්ත වෙන්ඩිස් මහත්මයා, ඉදේ ඉදිරිපත් කිරීම ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ? ඕනේ ඉදිරිපත් කිරීමට ඉස්සෙල්ලා මේ දැන් අපි ඉන්න ස්ථානය ගැන අපි පොඩ්ඩක් කල්පනා කරන්න වෙනවා. මොකද අපි ඉන්නේ top 10 කියන මට්ටමේ. ඒක නිසා ඒක නොසලකා හරින්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. මේ 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 කතන්දරේට මම කැමතියි.
මොකද මේක නිකම් පොඩි බටහිර ආරයකට බටහිර හැඩයකට ඇඳුම් පැළඳුම් විලාසිතා සහ අනිකුත් කාරණා ටිකත් ඉතා මැනවින් ඉස්ත සිද්ධ වුණා. උදේ කුමාරිට බල්ලෝ ගැන මේ අපිට ඉතිහාසයේ තියෙනවා පොඩි නාට්‍යයකත් ඒ හා සමාන මේ අත්දැකීම් පෙළක්. නමුත් කෙසේ වෙතත් ඔබලා දෙදෙනාගේ රඟපෑම් පිළිබඳව අපි අවතක්සේරු කරන්නේ නැහැ. අපි විශ්වාස කරනවා ඉදිරියට යන්නට අවස්ථාව ලැබේවි කියලා. ලකුණු ලකුණුත් අපි දැනගන්න කැමතියි. hina vela innone neida aa me wage onna e wage me wage inna anna ara wage lakunu amma lakunu otak labena rohit silva mahatma lakunu ne adahas danaganna kemathi o adahas attawasema mama ekanga wenawa ape sriyanta mendis mahatmaya ge vivichane eta e wage ma math hitenawa meka yatin enawa honda comedy ekak namuth eka මගේ දැනුමේ හැටියට එක හරියට කෙරුණේ නැහැ. ඒ කියන්නේ කොස්ටියුම් සරව මේවා ඒවා ටික හොඳයි. ඇත්ත වශයෙන් උදේ කුමාරගේ වොයිස් එක ගැන ඇත්ත වශයෙන්ම කතා කරන්න එයාට මයික් එකක් ඕනත් නැහැ. ඔව්. කොටිම්බ කියනවා. ඔව්. ඒ කතාව මං හිතන්නේ කොළඹ පිටකොටුවටත් ඇහෙනවා. ඇහෙනවා නේද? මොකද මයික් එක ගිලලා ඉන්නේ. ගිලලා ඉන්නේ. ඉතින් ඒක බොහොම මේ හොඳ දෙයක්. ඒ වගේම ඔයා ඒ කියන්නේ උදේ තව චුට්ටක් ඒ කියන්නේ වෙන ක්‍රම සහ විදිවලින් සූට් එකේ හැටියට වැඩ කරගත්තා නම් උගක් හොඳයි කියලා මං හිතනවා. නමුත් හොඳයි. එච්චරයි මට කියන්න තියෙන්නේ. හොඳයි රොයිත සිල්වා මහත්මයාගේ ලකුණු සංඛ්‍යාව අපිට වැඩසටහන අවසානයේදී බලන්න පුළුවන් වෙවි. සංගවන ලකුණු සංඛ්‍යාව අවසානයේදී එකතු වෙලා කොහොමද ජය පරාජය තීරණය වෙන්නේ කියලා අපිට අවසානයේ බලන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ කණ්ඩායමට යන්නේ. විරාමයක්ද? පොඩි විරාමයක් ගන්නවද? ඈ ඊළඟ කණ්ඩායමට ආවද නැද? අපි ඊළඟ කණ්ඩායමට එන්න කියමු වේදිකාව. අනේ කපල් එක ෂෝක්. ඔව් අවුලක්. ස්වීට් කපල් එකක් නේද? අනේ බලන්න. අනේ අම්මේ. ආද වේ බේ වෙනවා. හරි, කමන්නේ. අපි මේ ඊළඟ කපල් එකට දනුෂ්කා මාපලගම. බැන්දද? ආ, බැන්දි නැද්ද? නෑ බැන්. නෑ මං කිව්වේ කණ්ඩායම් දෙක. මේ පද හදන්න එපා බං මිනිසුන්ට. පදයක් නෙමෙයි මම. ගොසිප් මොනවාද මේ ගොසිප්? බොහොම අපූර්වට මේ වේදිකාවේ. ඔයකේ මම මේ නම් දෙක කිව්වේ මෙහෙමයි. දනුෂ්කා සහ මාපලගම කියන්නේ කිව්වේ නෑ දනුෂ්කා මාපලගම කිව්වම නිකන් කසාද බැන්ද නිකන් එහෙම සිද්ධියක් නෑ මෙයා තමයි මටත් ගොසිප් හැදුවේ මොකද හැදුවේ මේ කැතවට කරන්න බදිනවා හරිද මම තමයි අයියගේ දා කයිස මල්ල ගත්ත මනුස්සයා හරිද මට එහෙම කියන්න එපා හරි හරි ඒව පසුරතේමු චබ්බියා අපි ඊළඟ ටීම් කපල් එකට වේදිකාවට එන්න කියමු ටීම් කපල් එකටලු බලන්න ඉතින් තයි පාට කොහමද ඉන්නේ මේවා හරි ටීම් කපල් හරි නෑ මට පොඩ්ඩක් කියන්න මල්මයන් එහෙට නේරුනා මොකද්ද නේ දැන් මෙයා බෝඩි මිනි මිනි ඉතින් තයි දැන් ගෙදර වයිෆ් එක්ක ඉන්නේ හරි හරි මේ හොඳලි හරන්න ඇදලා ගන්න එපා අපි ඊළඟ කපල් එකට වේදිකාවට ආරාධනා කරනවා මෙන්න ගයන් මාපලගම සමගින් දනුෂ්කා පප්පා පප්පා වැලි සයියේ ගොකෝ ෂෝ ඔය දෝ යන මේ පොලස් කොට්ටෝ රොච්චා ෂෝ ම පමේ රෙදි තීත්ත පහ ලීලාවතියට දී ගන්නෙ කොහොමද මේ මලයක අදත් දෙතරනේ ලීලාවතේ මණිකට දෙන්නත රෙදි චීත පහක් ගත්තයි ලාබෙට රවත යන වෙලාවට මමත් එන්න පහ වෙනකොට වැව ළඟට නාන් නාන්නට රවත මමත් දුව මන්දබුද්ධිකා තාත්තේ මං හොදන හපෝ ඇති යන්තම් අදවත් පුළුවන් නායක කතක් ඇරලා ඉන්න නෑ නෑ මම බලන් හේදුවේ නෙදකි හේදුව නම් හොදලා වනාපිය වැලේ වැලේ නෙමෙයි වනාපිය ඇලේ මෙන්න මෙහෙ වර තාත්තේ අනේ මේ මලව දෙන්නේ මේ මැස්සන්ගේ ඔන්න මැස්සේ හිටියා මැස්සන්ගේ මලවදේ මැස්සෝ තෝකම කියනවා ති උඹේ මලවදයක් කියලා මොකද්ද
දුවේ දැන් උඹ හිතානිද්දා දීගෙක යන්න ඉන්න ගෑණියෙක්. උඹ දන්නවද පවුල් ජීවිතය ගැන? නෑ. බෙහෙනම් අහගනින් පවුල් ජීවිතය කියන්නේ මොකද්ද කියලා. මේ දැන් මට කියලා දෙන්න හදන තාත්තා ඕක දන්නවද? තාත්තා ඕක දන්නවද? යකෝ මං හොඳට පවුල් ජීවිත කාපු මිනිහෙක්. ඇත්තද? ඇත්තද? ඒ වුණාට අම්මා නම් ඉන්න කාන් කිව්වේ තොපේ තාත්තා දන්න පවුල් ජීවිතයක් නෑ නේ කියලා. උඹලේ අම්මට උඹලේ අම්මට දිරෝ ගන්න බැරි වුණාට පවුල් කනවා කියන්නේ කාලා 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 ඒක නහුතෙක්ටම කන එක. අන්න ඒකයි කරමි. ඇත්තද? ඇත්ත. එතකොට අර ලීලාවති නෙන්න තවසට වැව ගාවට ඇවිල්ලා තාත්තා ගාව මේම මේම හැඹරෙන්න පවුල් ජීවිතය ගැන අහගන්නද? වජකට ගහන්න. අනේ යන්නේ. බලයි අම්මත් එක්ක පවුල් කෑවට මට තෑගි දෙන්න ඕන. මට තෑගි දෙන්න ඕන. ඇත්තද? ඇත්තද? සුළුපටු ධෛර්යයක්ද ඉතින් ඒ ගෑණිත් එක්ක පවුල් කන්න ඕනුනේ. කවද හරි ඉතින් උඹ පවුල් කන මිනිහට සුළුපටු ධෛර්යයක් තිබිලා මදි. ආ ඒක සුළුපටු නෑ. මොකද්ද? මං ඒක දැකලා තිනෝනේ. මොකද්ද? නෑ සුළුපටු නෑ. මට පෙන්වුවාල අතේ තියාගෙන ඉන්නේ. ඇත්ත කියපිය. ඇත්ත කියාපිය. කවුද පෙන්වුවේ? කවුද ඇත්ත කියාපිය? අනේ. කවුද ඇත්ත කියාපිය? මොකද්ද අතේ තියා? කිරි බණ්ඩායියා. ඕ කිරි බණ්ඩා අතේ තියාගෙන පෙන්වුවා. කියාපිය ගහනොත් ඔගේ දත් වහලා ගලවලා විසිකන්න ඇත්ත කියාපිය. මම තෝ අම්මන් නැතුව හැදුවේ. මම කොහොමද පාරේ බහලා යන්නේ? ගහනවා දත් වහලා ගලවෙන්න කියාපිය. මම නම් අනන්ත දැකලා තියෙන තාත්තා දැකලා නෑ. අනන්ත දැකලා තියෙන කිරි බණ්ඩගේ මොකද්ද අතේ තියා? අනේ අර 2017 කියලා ලොකුවට ගහලා තියෙන ඩයරිය. මං කිව්වේ ඩයරියක් ගන්න නෙමෙයි බොල. මං කිව්වේ ධෛර්යය ගැන. කේහෙල්. ඇත්තද? කේහෙල් මල. අනේ! ඒ පාරමකෝ. කේහෙල් මල නෙමෙයි කේල් කන ඉදිලා නෑ. ආ ඕක තව දවස් දෙක තුනකින් ඉදේ. එහෙම කියලා බෑනේ. හෙට මේක ඉදව ගත්තේ නැත්නම් කිරිබණ්ඩය වරක ගෙදර සුමන එක්ක පැනලා යනවා කිව්වා. ඇයි වරක ගෙදර සුමනගේ වරක ගෙඩිය ඉදිලා කුවද? ඔව්. මට කියපන් ওই කිරිබණ්ඩ තාම පරිණාම වේගෙන එනෝද කියලා. ඕක මේ පළතුරුත් එක්ක පුදුම සම්බන්ධයක් තියෙන්නේ. මු එකත් එකටම වඳුරෙක්. අනේ වඳුරා වුණත් මොකද මං ඌට ලැව් කරන්න ඕනේ. නාඩිදින් නාඩිදින් ඇඬුවත් කමන්න හොටු ඌරන්න එපා. ඕකට මං ගෙනාවා නියම බෙහෙතක්. මොකද්ද? මේ කා බයිට්. අනේ ඉතින් ඔක බයිට් එකට නම් බෝතලේ ගැහුවාම කේල් කැණි දෙනවද නෑනේ. නෙද්දකි. මේක ගැව්වට පස්සේ හවසට උදේ වෙනකොට කෙහෙල් කන ඉදිලා. දැන් බලහන් හන්දියේ හන්දියේ පළතුරු කඩේ. මේ පැත්තේ ඉඳලා එහා පැත්තට යනකොට කොළ පාටට බැබලෙනවා. ඒ පැත්තේ ඉඳලා මේ පැත්තට එනකොට මේ පාටට බැබලෙනවා. නැද්ද? නැද්ද? ඒ රතු පාටට බැබලෙනවා. උඹේ ඉටිගෙඩිය කහ පාටට පළතුරු ටික ඉදිලා. ඈ? ඒ වගේ තමයි මේක දැන් හන්දාවට ගැව්වට පස්සේ කේල් කන උදේ වෙනකොට ඉදිලා තියෙ. මෙන්න මේ කන්තිය. ඔන්න රේඩියෝ එක පොඩ්ඩක් දාපන් රටේ තොටේවත් වෙන විස්තරයක් අම්මා බල්ලා. මෙන්න විශේෂ නිවේදනයක්. අද සිට දිවයින පුරා කා බයිට් තහනම්. ගැබිනි මව්වරුන්ගේ සම්මේලනයේදී සාකච්ඡා වූ දැනට පවතින අමු අඹ හිඟයට විසඳුමක් ලෙස රට පුරා කා බයිට් තහනම් කිරීමට තීරණය කර ඇත. මන්ද බුද්ධිකා. ඔය කාබයිට් එක හංගපිය හංගපිය ජිනදාසේ දැක්ක මං කාබයිට් අරන් එනවා හංගපිය නැත්තම් පොරොසිට ඔක සපොත්තු කරાવી අපේ අපේ තාත්තේ ඉදිලානේ මං කිව්වේ කේල් කන ඉදිලා නේද? අනේ නෑ මගේ කොණ්ඩේ ඉදිලා මේ මට කියපන් උඹ කොහෙද කාබයිට් එක හැංගුවේ කියලා කොට්ටේ ඇස්සේ නෙද්දකින් ලීලාවතේ මේ පාරත් මේකේ දීග දීලා හමාරයි අනේ අපි දෙන්නගේ ආලේ මේ පාරත් හබා ඕ අපරාද කියන්න බෑ මේ මේ මේකයි වැඩි හැබැයි
විශ්ව ඔව් දැන් මේ අරන් එන්නකෝ දැන් ඒකද මම කියන්නේ ඉදවන්න පුළුවන් කියලා විශ්වාසද කියන්නකෝ දැන් එහෙ පුළුවන්ලු පුළුවන්ලු එහෙම කරනවා කියලා කිව්වේ අනේ මන්ද බුද්ධිකා ද අනේ මට මේ මට මම හරි ආසයි මේ මේ ගැට ගහෙල්කම් කන්න හැබැයි ඉදෝලා ඉදෝලා ඔව් මට මේ සේරම මේ ගැට තියෙන්නේ අවු මම නම් දන්නා මෙයා ගැට කන්න කැමති කියලා කවුද මට මේ මේ ඔක්කොම මේ ඉදෝල දුන්නා නම් මට කාගෙන කාගෙන යන්න දෙයි සුළු දෙයන්නේ අරක ඉතුරු වෙච්ච ඇතිනේ ඉදෝපා මම ඔය අරේ මේ දා ගන්න එපා කාබයිට් ටික හරි ඉදෝපා යා ඔයාවත් එක්කම ඉදෝල දෙන්න යා මේ මේ අපි මේ කො ඇතර මේ මේ මන්ද බුද්ධිකා මන්ද බුද්ධිකා හරි හරි මේ මන්ද බුද්ධිකා කො මොකක් හරි වුණාද දන්නේ ගෞරවනීය විනිසුරු මඩුල්ලේ කමෙන්ට් එක ගන්න ඕනේ. හරි. අපි ගෞරවනීය විනිසුරු මඩුල්ල දිහාවට හැරෙන්න සූදානම්. සූදානම් කර හැරිලා ඉන්නේ. හැරිලා ඉන්නේ. ආ ලෝයි මහත්මයා හැරිලා ඉන්නේ. රෝජසිල්ලා මහත්මයා. මට නම් මේ ගයාන් ඔබගේ රංගපෑම් ඉතාමත් හොඳයි. නිකන් මට මෙන්න මෙහෙම දෙයක් මම නම කියන්නේ නැහැ. අපේ ප්‍රවීණ නළුවෙක් අනුකරණය කරනවා වගේ පේනවා. නෑ ජෝ මහත්තය වගේ නෙමෙයි. ඒ කියන්නේ අපි ප්‍රවීණ ශ්‍රේෂ්ඨ නළුවෙක්. නම කියන්න පොඩක්. ජෝ අභිවික මහත්තය. එහෙම කෑල්ලක් මතක තියෙනවා නම් චුට්ටක් කරලා පෙන්නන්නකෝ. ඔව්. මට මතකයි මම පුරහඳ කලවරේ වගේ මට මම දෙබස මතක. මට මගේ දරුවගේ දැල් දීපියෝ. මගේ දරුව බැලුන් නෑ බොල. මගේ දරුව දීපියෝ. මගේ දනුවා තොපි හක්කගෙන මගේ දනුව දීපියව බොලව බැරුන්නේ අම්මා ලිකත විශ්ව විශ්ව කඳුළු පොඩක් පියද ගන්න ඉතා හොඳ අනාගතයක් තියෙනවා අනිවාර්යයෙන් ඒ වගේම මේ මන්ද බුද්ධික අසමන මන්ද බුද්ධික නම් මන්ද බුද්ධිකම තමයි ඒක නම් ඇත්ත අයියත් කිව්ව හම්බෙච්ච ලාගම ඒ කියන්නේ මම හිතුවා ඇත්තටම මන්ද බුද්ධිකද ඇත්තම තියෙනවා පොඩි එකක් තියෙනවා පොඩි එකක් තියෙනවා වගේ මට තේරෙනවා පොඩි මොංගල් ගතියක් එනවා රංගපෑම් ඉතා හොඳයි බොහොම ස්තුතියි මම මේ ඇක්ට් එකට උගාක්ම කැමතියි බොහොම ස්තුතියි හොඳයි ශ්‍රියන්ත අයියා ලකුණු සංඛ්‍යාවත් අපි හැමෝම දැනගන්න කැමතියි රෝයිසිල මහත්මයාගේ ලකුණු සංඛ්‍යාව ලකුණු කීයක් ලබා දෙනවාද ලකුණු 8ක් ලැබෙනවා ප්‍රියන්තයා හිනාවෙන්න බෑ දෙනුවන්ගෙන් මම ප්‍රශ්නයක් අහන්න ඕනේ අම්බෝ නෑ නෑ අර පළතුරු අරන් ගියානි දැන් මට කියන්න අමුද්‍රව්‍ය නොමැතිව සාදාගත හැකි ආහාරයක් අමුද්‍රව්‍ය නොමැතිව සාදාගත හැකි ආහාරයක් ඉතින් කඩෙන් ගත්ත ආහාරයට අමුද්‍රව්‍ය නෑ අර අර ආ ෆුට්සල ඒ ෆෘට් සලඩ් කියන්නේ අමුනේනේ අමුනේනේ ඔක්කොම ඉදිච්ච බඩු ඔක්කොම ඉදිලා දැන් මම හිතන්නේ දැන් අර ගෙනිච්ච බඩු ටිකෙන් ෆෘට් සලඩ් එකක් හදාගන්න පුළුවන් එයාටත් එන්න කියන්නේ ෆෘට් සලඩ් එකක් පස්සේ හදාගන්න ආහ් කොහේ ශබිය ගෙන ගමුද ඔව් කොහ බලන්න ශබිය මේ හැටි නම් බෝ නාකින් අයින් ගන්නවා මේ සුදු වෙලානේ දැන් ඔබ පළතුරු වට්ටියක් නේද අරන් ගිහින් ඉදවන්න කියලා දැන් මොකද්ද මේකට කරේ? ඒ සෝරි සෝරි මේක වැරදිලා. පළතුරු වට්ටිය දවන්න කියලා කිව්වම ආවි දෙව්වා. නෑ ඉදෙව්වා කියන්නේ මේක මේ හරි ඉදවිල්ලන්නේ බම් මේක. මේ අත් දෙක විතරක් ඉදවලා. අත් දෙක විතරක් ඉදවිලා තියෙන මොකද්ද මේ? මොකද කරන්නේ මේක? දැන් කරන්න දෙයක් නෑ ඔහොම ඉන්න කියමු ඉතින්. ඔහොම හරි. ටිකක් වෙලා ඇති ඔක හරියයි. හරි හරි හරි. හිතන්න එපා. ශ්‍රියන්තයි කියන්නේ. එහෙමයි. දැන් ඇත්තටම මේ 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 රංගපෑම පොඩි අර ගැමි පරිසරයක තිබිච්ච හැඩතල තමයි අපි දැක්කේ. ඒකට මේ මේ කාබයිට් වැනි මේ වර්තමානයේ විවිධ දේ එකතු කිරීමෙන් අර ගැමි සංස්කෘතියයි අපේ තියෙන අර ඇවතුම් පැවතුම් අභිචාර විදිස අනිකුත් කාරණා දිය වෙලා නැති වෙලා යන හැඩයකුත් තියෙනවා මේක ඇතුලේ. ඔව් පණිවිඩයක් තියෙනවා. පණිවිඩය තියෙනවා. ඒ පණිවිඩයටත් අපි කැමති. ඒක නිසාම මම හිතන්නේ ඔබ දෙපළ නිරන්තරයෙන්ම වේදිකාව මත නුහුරුණු පුරුදු දෙදෙනෙක් නෙමෙයි. ඇත්ත. අපි සුභපතනවා. ඒ සුභපතුම් වලින් ජයග්‍රහණයක් ලැබේවි කියලත් අපි ප්‍රාර්ථනා කරනවා. ඇත්ත. හොඳයි බොහොම ස්තුතියි අපි ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා ලබා දෙන ලකුණු සංඛ්‍යාව වැඩසටහන සංගවලා තියෙනවා. සංගවලා තියෙන අවසානයේදී බලන්න පුළුවන්. ඉදිච්ච ජබියා. ඔව් ජබියා. මේ ඇත්තටම මේ සීයේ ලීලාට කොච්චර කල්ද දැන් ට්‍රයිද? ට්‍රයි එකක් නෑ. යා කොයි කන්දෙන් මේ වැඩේ ගියා. ආයි කියන්නේ ඒක කන්ටිනියු වුණා. ඒක මේ අදියේ නෙමෙයි ඒක රජ කාලේ ඉඳන් වෙන වැඩ. වැඩ වෙනවා. අර වැඩේ අර විවාහය දක්වා ය아가න්න බැරි වුණා මේ දුව කසාද බඳ දෙන්නේ. අනේ හරි සන්තෝෂයි. හරි එහෙමනම් මේ සියලු කටයුතු මැත්තේ අපි සූදානම් වෙන්නේ විරාමයක් ගන්න. ලබා ගන්න මේ තමයි ලංකාවේ අංක 1 රියැලිටි කොමඩිය තරණ ස්ටාර් සිටි කොමඩි සීසන්.
ඉඩම්මේ ඥාතිනං හෝතුව සුකතා හුන්තු ඥාතයෝ ඉඩම්මේ ඥාතිනං හෝතුව සුකතා හුන්තු ඥාතයෝ ඉඩම්මේ ඥාතිනං හෝතුව සුකතා හුන්තු ඥාතයෝ අනේ මාමේ බාප්පේ මහප්පේ මං උඹලාට හැමදාම තෙල් පහන් පූජ කරලා ඉල්ලන්නේ ඉක්මනට උඹලා දන්න කියන උන් උඹලාගේ බෙත්තට අරගෙන මගේ බිස්නස් වැඩි කරලා මට දින ආවා ආවා බිස්නස් ආවා නෙල්ලි කැලින් ආවා නෙල්ලි කැලින් ආවා නෙල්ලි කැලින් නෙමෙයි මං ආවේ ඉස්පිතාලේ ඉඳලා හරිනේ හරිනේ ලෙඩමලා නේද ලෙඩ බය වෙන්න එපා නෝන කිසි දෙයකට බය වෙන්න එපා සියලු දේවල් අපි කරලා දෙනවා නෝනට කියන පෙට්ටිය එම්බාම් එක ඇද්දලා ජෝඩුව බෝල ලයිට් කාපට් හර්ස් සියලුම දේවල් අපි කරලා දෙනවා නෝනට ඕන නම් ගෙලිම පෙට්ටියට නැගලා ෆිටොන් බලන්න පුළුවන් පෙට්ටියට නැගලාද ෆිටොන් කරන්නේ නැගලා නැතුව බහැලා යනවා නා මේකට නිකන් නැග්ගත් නිවන් යනවා ආනේ නැග්ගම නිවන් යනවා දානේ මේ ස්වර්ගස්ත වෙනවා ආ හැබැයි ලෙඩා තාම ICU එකේ නේ ඕ මොලේ තියෙන නෝන කෙනෙක් මොලේ තියෙන නෝන කෙනෙක් ඈ අවදානමඩ පෙර සූදානම කොහොම තමයි මහත්යර සලකන නෝනලා එලවත් වැජ වෙනවා මෙලවත් වැජ වෙනවා මහත්යගේ වයස කීයද 40යි ඌ 40 40 නෝටි 40 නෝටි අපරාධ ජීවිතේ කන්දක් නැගලා 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 පල්ලම වහින්න ඇදුවා විතරයි නේ නේහනේ ICU එකේ ඉන්නේ මගේ හබී නෙමෙයි එයාගේ මාමි ඌ මාමි මාමි හා මේ නැන්දම් මලේලි හුට බටයා ඔව්වනේ ඉන්න කම්මට ඉන්න දුන්නේ නැහැ. තව පෙ බාගෙකින් මගේ කරදර ඔක්කොම ඉවරයි කියලා. අර යන් ඩොක්ටර් කෙනෙක් ඉන්නේ. එයා මාව අල්ලලා පැත්තකට කරලා කිව්වේ. අරන් යන් යන්නේ මේ වූ අරන් යන්. මේ හරි නෝනා ඒකෙන් මට වැඩක් නැහැ මේ. නෝනා නෝනාට මම මේක අඩුවට කරලා දෙන්නම්. 75ක් දෙන්නකෝ ආ. වැඩි නැද්ද? වැඩි නෑ නෝනා. අඩුම තරමේ මේකප් එක දවස් තුනක්වත් තියෙන්න බෑ ඈ අනිත් එක අපි මේ මේකප් එක දාන්නේ මේ මේ සැලුන් මොහිනී එකේ දවස් තුනක් නෙමෙයි දවසක් ඇති එම්බාම් එක උනත් එච්චර ලොකුවට ඕන වෙන එකක් නැහැ එහෙනම් මං කියන දෙනවා නෑ වැඩේ මං ඕනට බඩු ටිකක් දෙන්න නෝන ගෙදර ගිහිල්ලා දාගන්න මොකක්ද නෑන්දම්මගේ එම්බාම් එක එහෙම නෙමෙයි අනේ අනිත් ඒවනොට ටිකක් අඩිකොලා නෝනා මේක නෑන්දම්මගේ මලගේනේ ආ ලේලි ලස්සනට කරන්න බෑ ජීවිතේට එකවරක් ලැබෙන සම්මානයක් වගේ නේ මේක ඈ නෝනා මේක ගමටම පෙන්න නැන්දම්මගේ මලගේ කරන්න ඕනේ පිස්සුද මෙයා මේ මගේ තුන්වෙනි නැන්දම්මා මලා හරියට හරි දෙක මලා ඕ එහෙමද හරි නෝනා මං නෝනට මලගේ වෙන්නකම් Wi-Fi කලාපෙකුත් දාලා දෙන්න ඈ Wi-Fi ඕනේ නැහැ ගෙදර තියෙන ඒව හොඳටම ඇති හරි නෝනා එතකොට දැන් බොඩියට මොකද කරන්නේ උච්චනවද වල්ලනවද මිනිහ වැඩ කටයුතු ටික ඉවර කළා තමයි ඒවට මොනවද කරන්න ඕනි කියලා කල්පනා කරන්න ඕනේ මගුලක් කතා කරා නෝනා මං බොඩිය කිව්වේ මිනිහට ආනේ ඒකටද මං හිතුවා අනිත් බොඩි කියලා මේ හොඳ විදියට කරමු අනේ අඩුවට හරි නෝනා අපි එහෙනම් මෙහෙම කරමුකෝ 65ක් දෙන්නකෝ මං ඔයාලට වැලි කිප් කාලකුත් දෙන්න සොහන බඳින්නද සොහන බඳින්න නෙමෙයි පාරට ඉන්න ආපු වැලි මතක් කරන්න එපා ඉන්නකම් මගේ ඇස්වලට වැලි ගහලා පුතාට කේලම් කිව්වේ ආ ඒකත් එහෙමද නෝනා මේ නියම අඬන ගෑනු සෙට් එකක් ඉන්නවා මේ ස්ටාර් තරගෙන් අන්තිමට තේරිච්ච 10 දෙනා මං ගෙනත් දෙන්නම් කෙලීම C major වල උන් අඬන්නේ ආපු major ලේපා කෝප්‍රෙල්ල ඕන තරම් ඉන්න අඬන්නේ මහත්තයා අමිනිනේ ආපා ඒකත් එහෙමද එහෙනම් නෝනා අපි මේක මේ හරි අපි මේ 50කට ඉවර කරමු මම වැඩි යනා මගුලක්ද යකෝ මේක නෑ හරි 40ට කරමු වැඩි යනා අපි හරි එකද එමු හරි යන 5000 දෙන්න ආනේ ඒක නැචිප් ගෙලින් කරන්න මොකද අල්ල අල්ල එච්චර අඩුවට කරන්න පුළුවන්ද මෙයා? අඩුවට කරන්න පුළුවන්. නෝඩ කරන්න තියෙන මෙච්චරයි. හරිද? දැන් කෙලීම මහත්යව එක්කගෙන ස්පිතාලේ පැත්ත පලා තියන්න නැතුව නෝන කෙලීම ගෙදර යන්න. එතකොට ස්පිතාලෙන් කාත් කවුරුත් නැති මිනිහක් කියලා වල්ලලා දා අයියා. එතකොට 5000ක් ගත්තේ. 5000ක් ගත්තේ නෝනට ඔය විස්තරේ කියන්න. හානේ. තෑන්ක්ස් මෙයා. චුටකින් ඉතාලේ. හෙලෝ. සුදු වැඩේ අඩුවට කරගන්න පුළුවන් වුණා. ඔයා කාක කෙලින් කරගන්න. මං අඳවේ. බයි අයියා. බයි බයි. බයි. අනේ
මේ අම්මා බා මුන් තමයි ගෑනු කියන්නේ. එනවා මෙතන අඩුවට මගුල් නැරලා අව මගුල් කරාන. මුන් ගෑනු නෙමෙයි කානු. ඒකයි විශ්වාසද? මටත් මේ අඩුවට කරගන්න ඕනේ. ටිකක් හොඳට කරගන්නයි ඕනි. මෙහෙමයි මමත් කියන්නේ මම මලගයක් වුණා සුපිරියට ගන්න ඕනේ අහලගම් හතරටම පේන්න. ඔව් මෙහෙමයි. මුදලාද මහත්තයා. මෙන්න මේ වගේ උසද මිනි පෙට්ටියක් කොහමද? යකෝ මන් දයාවල්ලා නික අසුබ කතා කියන්නේ බබා. මේ වගේ උසර මිනි පෙට්ටියක් කියන්නේ. මං කියන්නේ මේ වගේ හොඳ ගහක් ගලක් වගේ ඉන්න මිනිස්සුන්ට. ආ මොනවද කියන්නේ? අපි ඉල්ලන ගානට බඩු දෙනවා. දැන් 5000කට දුන්නේ ඒකනේ. එහෙමද? 5000කට වබ්බෝ එක සාධාරණ වැඩක් වගේ. හරි ඒකෙන් මේකෙන් කමන්නේ. අපි අපේ ගෞරවනීය විනිසුරු මඩුල්ල දිහාවට හැරෙන්න සූදානම්. ශ්‍රියන්ත අයියා. මොකද හිතන්නේ ඉදිරිපත් කිරීම ගැන? මේ කොහොමත් මේ වේදිකාව යම් යම් කතන්දර වලින් උණුසුම් කරන යුවලක්. ඒක නිසාම මේකටත් වඩා හැබැයි එදා එකටත් මම කැමති. එදා අපි කෙලින්ම ඔබලාව යවුවා. නමුත් මේ කතන්දරේ අර මිනි පෙට්ටිත් එක්කනේ තියෙන්නේ. ඔව්. ඒතකොට විහිළුවට වඩා බය තියෙන්නේ. බය කියන රසය තමයි ඇඟ ඇතුලේ අපේ මේ හොල්මන් කරන්නේ දැන් මේ තියෙන සෙටප් එකයි සහ අනිකුත් කාරණාත් එක්ක. නමුත් කෙසේ වෙතත් අපි නොසලකා හරින්නේ නැහැ. අපිට ඔබලාට සුබපැතුම් ඉදිරිපත් කරන්නට පුළුවන්. ඒක නිසා අපේ උණුසුම් සුබපැතුම් ඔබ දෙන්නාට. ලකුණු කොහොමදයි? ලකුණු ලැබුණා නම් හොඳයි කියලා මම හිතනවා. මමද ලකුණු දෙන්නේ? අයියාද ලකුණු දෙන්නේ? ඔබතුමා. ඔව්. 10 20 30 40 50 60 70 නෑ ඔබතුමා රයිට් අපි දෙන්නම් මලගේ උණ තිනා වෙලා ඉන්න අනිවාර්යෙන් ලකුණු 8ක් ලැබෙනවා නියමයි වා 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 රෝය අයියා එහෙමන්ත ඇත්තටම මම ඔයාගේ රංගනයට ඉතාමත් ආසයි මොකද ඔයා ස්වභාවිකව වැඩි අනම්මනක් නැතුව ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ රිදී තිරේට ඔබින රංගනයක් ඔබ ඉදිරිපත් කළා ඒ කියන්නේ රෝයජගේ ඊළඟ වැඩේ ඉන්නේ නෑ නෑ ඒ කියන්නේ රෝයජගේ ඊළඟ දින්නේ මමයි හේවන්ත අයියා. ඔව් කියන්න බෑ. ඒකම නිලන්ති ඔයත් හොඳයි නරක නෑ. නමුත් අර සමහර තැන්වල මේ දෙබස් උච්චාරණයේදී ටිකක් කියන්නේ පැහැදිලි මදි ගතියක් මට තේරුණා. නමුත් මම ඔයාගේ රංගනයට කැමති. ගොක්ම කැමති වුණා. මොන්නම් කැමති ඔයාට නිලා. මේ බලහල මේ කොලා. විරාමයක් ගන්නවද ඊළඟ කණ්ඩායමට ආරාධනා මම කැමති විරාමයක් ගමු. විරාමයක් ගමු නේද? රයිට්. එමනම් මේ තමයි ලංකාවේ අංක 1 රියැලිටි කොමඩිය තෙරණ ස්ටාර් සිටි කොමඩි සීසන්. විරාමෙන් පසුව ලංකාවේ අංක 1 රියැලිටි කොමඩිය තෙරණ ස්ටාර් සිටි කොමඩි සීසන්. මේ මචං මෙහෙමයි දැන් මේ කන්සෙප්ට් එක ලංකාවට දරන්නේ මුළු ලෝකෙටම හඳුන්වා දෙන්නේ ටීවී දරන අපිනේ අනිවාර්යෙන්ම ඕකන මේ කට්ටියට කරන්න පුළුවන් හැබැයි කරන්න පුළුවන් හැබැයි ලස්සනට කරන්න කියලා තමයි මම කියන්නේ ඔව් වැඩ වණ කර ගන්න එපා කැත කරන්න එපා ඒ ලස්සන කරලා අපි කොමඩි සීසන් කියලා එකක් හදලා තියෙනවා ඒක කරගෙන යන්න පුළුවන් වැඩ වණ කර ගන්න තු ලස්සනට කරගෙන යන්න රයිට් ඒකෙන් මේකෙන් අදාළනේ අපි ඊළඟ කපල් එකට මේ ස්ටේජ් එකට එන්න කපල් එකට මෙන්නනවා වේදිකාවට ලක්ෂ්මන් සමගින් රොසානා ඔන්ඩච්චි හරියට හරි මම ආවේ
පැන්නේ අයියා. අයියෝ! හරි කතයි අනේ. ඕ යන්න අම්බස් කට ඇන්දර නැද්ද? නෑ නෑ. මට තේරෙන්නේ නෑ. ආ තේරෙන්නේ නැද්ද? මේ අපේ අපේ ලොක්කද? සරසර ලොක්කද? මේ පොන්ජි කෑල්ලක් කොහෙද? එකනේ සෙනසුරු අන්මැරිඩ්ද? නේ 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 අන්මැරිඩ් නෙමෙයි. එයා දෙසිය හත දෙක බෙන්දලා ඉන්න හත තුන හයන්නේ. ඕ දෙසිය හත දෙකම ඩිවෝස් කරලා අලුත් කරලා. ඒ කියන්නේ සෙනසුරු අන්මැරිඩ්. ඒක කොහොමද සෙට් කරගත්තොත් සෙනසුරු වලට යන්න පුළුවන්. අයියෝ! අයියෝ අයියෝ අයියෝ! ඉතින් අනේ මොනවද මේ පොඩි පොඩි කෑලි හොයන්නේ? මේ ඉන්නේ ෆුල් බඩි එක. ෆුල් බඩි එක මරන් යන්න. මේ ලෝකේ ඉන්න ගෑල්වයි හරි හොඳ නේ අප්පා. හරි සෞත්තුයි. පිටරක්කල යාවු මිනිස්සුන්ට කතා කරන්නේ හරි අසාබර විදියට. හරි දැන් අයියේ මොනවටද ආවේ? ආවිද? ආවි මං කිව්වේ අපේ අර ලොක්කට ගෑල්ලක් හොයන්නනේ. ඉතින් යංගෝ අර යංගෝ ඉතින්. හොන්නනේ. හොන්න පුළුවන්ද මේ හැම එක යන්න බෑ. ඒකට පොඩි ටෙස්ටින් එකක් තියෙනවා. ටෙස්ටින් ටෙස්ට් බ්ලඩ් ටෙස්ට් ස්ක්‍රීන් ටෙස්ට් කරපු මට ඔය ටෙස්ට් එක මොකක්ද අයියා කියන්න මම ටක් ටක් ගාල උත්තර දෙන්න. මේ මේක තනි කර මේ ටෙස්ට් කර. ඕ මෙච්චර ටෙස්ටිං කරලා දිනවද නංගි? මේ ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ ප්‍රශ්න දෙකට හරියට උත්තර දුන්නත් මූණ දුන්නත් ඔයාගොඩ අපේ ලොක්කට සෙට් කරන්න තිබ්බා. කී දෙනෙක්ට මූණ දීලා දැන් මේ මූණ මෙහෙම වෙලා තියෙන්නේ. අහන්නකෝ. හරි. පරිණි ප්‍රශ්නේ යන්නද? කියන්න. මූණ දෙනවද? දෙන්න. අහන්න නංගි. මෙන්න පළවෙනි කඩේන් ප්‍රශ්නේ. මායින් ප්‍රශ්නේ. සිනසරෝගේ වලලු හත කිම්ද? උත්තර දෙන්න පුළුවන්. හරි හරි හරි. රත්තරන් වලල්ල. පැණි වලල්ල. රිදී වලල්ල. ගිනි වලල්ල. මේ පොල් වලල්ල. පැණි පේරෙන වලල්ල. මේක සුදු වලල්ල. අයියෝ! කරදිය වලල්ල කියන්නේ එකක් නෑනේ. නෑ නෑ කරදිය ඕනේ. ඒ කියන්නේ ඔක්කොම කරදිය. එතකොට මාළු බාන්න පුළුවන්ද? නෑ නෑ බෝට් බදිනවා නේ. හරි නේද අයියා? හරි නේ. හරි හරි හරි. ඒ හරි හරි හරි. මාළු බාන්න හිටපන්. එක්කන් යන්න. උඩ පහින් නැතුව හිටපන්. ධර්මාණී සෙනසුරුගේ හැටි. උඩ පහින් ඔක්කොටම සෙට් එක දුන්න නන්ද බලන්න. හරි ඉතින් දැන් හරි නේ. හරි නේ. ඒ වුණාට තව ප්‍රශ්නයක් තියෙනවා. තව එක. තව ප්‍රශ්නයක් තියෙනවා. ඒක කඩේම වැටින් ප්‍රශ්නෙට උත්තර දුන්නත් නංගි කෙලින්ම සෙනසුරුගේ වයිෆ් වෙනවා. එමෙදි හරි හරි මොකද්ද? මේක චුට්ටක් තියාගන්න. ඔක්කො. ඒක බලගන්න. ඒක බලගන්න. බලන්න බෑ. බලන්න බෑ නංගි. හරි. බලන්න නංගියා. කෝ දෙන්න. පිස්සද? කතයිනි හරි නෑනි මං බැඳලනි කොල්ලනේ ලැජ්ජයිනේ අයියෝ අපෝ කතයිනි හොරිනි හොඳ නෑනි දෙන්නනේ ඔය මගුල ඒක බලගන්න හරි මෙන්න එයාගේ කඩේින් ප්‍රශ්න මෙන්න මේ තනියෙන් 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 ගන්න ඔන්න මෙන්න මේ ඉලක්කම තියන්නේ හරි හරි මං හරි 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 අයියන් සෙනසුරු වලට යන්න හෙලෝ අම්මේ මගේ බෑග් ටික ලැස් කරන්න මං සෙනසුරු වලට යන්න යන්න හරි 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 යන්න අයියෝ මේක ඉලක්කම ගියද ඉලක්කම ඔව් හරි 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 ඉලක්කම ගියද අයියෝ බින්දුවනේ අයියේ පිටු ගෙනින්න බෑ ගම මේක අට බින්දුව නෑ නෑ මේක අට බින්දුව බලන්න ඕකේ බින්දුවනේ මේද කියලා හරි හරි යන් 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 පොඩකිට සයෝ සෝකි සෙනසුරු බස් යන් 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 මේ මේක මම එනකොට යකෝ යට කෑල්ල තිබුණනේ මේ නංගි අතස්ම කියන මේක බින්දනේ මේක අත පොඩි කේස් එකක් වෙලා තිනවා මං ආවි වැලේ එල්ලලානේ අත කටේ තියාගෙන ආවි එනකොට වැලේ පැටලිලා අතේ යට කෑල්ල ඇටින මම දැක්කේ මම බැස්සේ නංගි මේ තොට ළඟ ඉන්නේ. අරේ අරේ මාත් තොට ළඟ තමයි. අපි යන් අයියා. මම තොට ළඟ නේ මම තොට ගාවට ගිහලා අරගෙන එන්න. බෑ බෑ දැන් මට පොරොන්දු නෑ. යන් යන් මං යට 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 කියලා. බෑ බෑ යන්
විශ්වා මන් දන්න ගර්ල් කෙනෙක්ට පිටසක්වල ජීවියෙක් පොල්ලක් තියලා තියෙනවා. රයිට් රයිට්. දැන් ඔයාට කරන්න තියෙන්නේ පොල් අරන් එන්න. පොල් අරන් එන්න විකාරද? ඔයාට තියෙන්නේ මේ ළමයාව හොඳ දන්න කියන ග්‍රහලෝකෙට අරන් යන්න. ඉතින් යම්. ඔය ඉන්නේ ග්‍රහලෝකේ තමයි ඉන්නේ. මං අඟහරු වල ඉන්නේ. ආ අඟහරු ඉන්නේ. ඔහො කුරුණෑගලට පොඩ්ඩක් මෙහා. අඟහරු ගියා තමයි අපි ගෙවලා හිටියේ කියන්නේ. ආ අපි ගෞරවනීය මිනිස්සු මණ්ඩලයේදී ආවට හැරෙමු. අපි රොයිද සිල්වා මහත්මයාගේ අදහස් දැනගන්න කැමති. මොකද හිතන්නේ ඉදිරිපත් කිරීම ගැන? ඇත්තටම මේ ලක්ෂ්මන් ඔයාගේ ඔයාට ඊට වඩා ඔය කතා කිරීමේදී ඒ වචන පැහැදිලි මදි. පැහැදිලි මදි කියලා කියන්නේ මොනවද කිව්වද කියලා මට නම් සමහර තැන් වල තේරුන්නේ නැහැ. අර මාස්ක් එක හින්දා තමයි පොඩ්ඩක් අප්සෙට් උනේ. මොකද මේ මාස්ක් එක දාලා ඔයාට පුරුදු වෙන්න තිබුණා. මාස්ක් එක හරහට හිටියා. ඒක මාස්ක් එක හරහට හිටියා. ඇත්තෙන්ම හරහට හිටියා ඒකයි. නමුත් ඕගොල්ලන්ගේ මේ රඟපෑම් වල ප්‍රශ්නයක් නෙවෙයි මම කියන්නේ. ඒක තමයි තිබිච්ච පොඩි දුර්වලකමක් වගේ දැක්කේ. මොකද තේරෙන්නේ නැහැ. සමහර තැන් තේරෙන්නේ නැහැ. සමහර ඒවා තේරෙනවා. නමුත් ඊට වඩා එක වොයිස් මාරු කරුවා නම් සමහරලාට මොකක් හරි කරගන්න තිබුණා. නමුත් මම ඉතින් ඒ يعني දෙන්න දස්කම් තියෙන දෙන්නේ. ඔව්. නමුත් මේ දුර්වලතා පොඩ්ඩක් හදා ගන්න ඕන. ලකුණු කොහමද? ඔව් ලකුණු. ඉස්සෙල්ලා hina වෙලා ඊට පස්සේ ලකුණු හතක් ලැබෙනවා. ශාන්ත මෙන්ඩිස් මහත්මයා. ඔව් රොෂානායි ලකි ලක්ෂ්මණුයි මං හිතන්නේ මේ රොයිද සිල්වා මැටිතුමා කියපු කාරණාවට මං එකඟයි. මොකද අපි රංගනයේදී සතර අභිනයන් පාවිච්චි කරනවානේ. ආංගික අභිනය, සාත්වික අභිනය, ආහාරය අභිනය, වාචික අභිනය. මං හිතන්නේ වේදිකාවට වාචික අභිනය තමයි ඉතාම විශිෂ්ට කාරණාව. දැන් මෙතනදී මේ ලක්ෂ්මන්ට වුණා පාඩුවන්. අර වෙස් මුහුණ දාගත්තට පස්සේ මේක ඉතාමත්ම මැනවින් හසුරූප පිටපතක්. මේක ඇතුලේ මාර කොමඩියක් තියෙනවා. මට මේ පටන් ගන්න ඔයා පයින්කොටම මං හිතුවා නියමයි මේක කියන එක. ඔව් ඒක හරි. දැන් මොකද දැන් මේ තරුණිය කතා කරන්නේත් ඒ අමුතු භාෂාවකින් මේ නව තාක්ෂණික මෙවලම් එක්ක හුරු පුරුදු වෙච්ච භාෂාව. ඒහා සමානවම අඟහරු වලින් එන ජීවියටත් කතා කරන්න තිබ්බා. ඒ කරා කළා වෙන්න ඇති. නමුත් ඒ ටික අපිට පැහැදිලි වුණේ නැහැ මහත්මයා. නමුත් කෙසේ වෙතත් ඔබ දෙදෙනාටම අපේ ආදරය සෙනෙහස උණුසුම මේ අවස්ථාවේ පුද කරන්නට ඕනේ. බොහොම ස්තුතියි. මගේ ආදරෙත් වටනද? වයිට් එමනම් අපේ ශ්‍රියන්ත මෙඩිස් මහත්මයා සංගමන ලකුණු සංඛ්‍යාව අපිට බලා ගන්න පුළුවන්. තව සුළු මොහොතකින් මේ වෙද්දි මං හිතන්නේ කපල්ස් පහම තමන්ගේ ඉදිරිපත් කිරීම කරලා අවසන්. අපි මේ ඉන්නේ top 10 වල. අපේ විනිශ්චය මණ්ඩලය පැහැදිලි කළා සේම අපි කිව්වා වගේම විනිශ්චය මණ්ඩලය ලබා දෙන ලකුණු සංඛ්‍යාව අනුව එක් කණ්ඩායමකට අද තරඟයෙන් ඉවත් වෙන්න සිදුවේවි. ඒ තීරණයත් සමග අපි මේ විරාමයෙන් පසුව අනිවාර්යයෙන්ම හමු වෙන සූදානම්. මේ තමයි ලංකාවේ අංක 1 රියැලිටි කොමඩිය තරණ ස්ටාර් සිටි කොමඩි සීසන්. හොඳයි එහෙමනම් විරාමෙන් පසු අද දවසේ අවසන් ප්‍රතිඵලය අපි ලබා දෙන්න සූදානම්. අවසන් ප්‍රතිඵලය ලබා දෙන්න කලින් විශේෂපඩේ මම පොල බටන් එක දාගන්න ඕන අවසන් එකට කලින්. ඇයි ඒ ජෙන්ටල්මන් ලුක් එකනේ එතකොට? කොහොමත් ඕක බටන් එක නෙමෙයි ඕක මේ මොකක් ඇන්ද ඕක ඉන්නේ නැහැ. බබා මේක කොමඩි සීසන් hina වෙලා ඉන්නකෝ. Thank you. සුන්දර මොහොතේ අපි මතක් කරන්න ඕනේ අපේ විනිශ්චය මණ්ඩලයේ ඉහළම ප්‍රසාදය ලබාගෙන අජිත් ලොකුගේ සමගින් වසන්ත දුක්ගන්නාරාල සුපිරි 8 දිනාගේ වටේ සඳහා සම්බන්ධකම් ලැබුවා. අපි මේ පිළිබඳව බොහොම සතුටින් මතක් කරනවා. එහෙමනම් අපේ ගෞරවනීය විනිසුරු මණ්ඩල ලබා දුන් ලකුණු සංඛ්‍යාව සහ සැඟවූ ලකුණු සංඛ්‍යාව අපි දැනගන්න කැමති. මට ලකුණු සංඛ්‍යාව ලැබිලා තියෙනවා. අපි සැඟවූ ලකුණු සංඛ්‍යාව අපේ ගෞරවනීය විනිසුරු මණ්ඩලෙන් දැනගන්න කැමති. මුලින්ම ධනුෂ්කා මාපලගම පප්පද පප්පද බා මේ ඔයා ඉතින් බලක් දන්න එපා. ධනුෂ්ක වෙනයි මාපලගම වෙනයි. එන්නේ පොඩි ගැළපිල්ලක් තියෙනවා. පොඩි එහෙම ඕදෙන කේන්ද්‍ර පොත බලන්න. පදයක් හදුම් බා. පදයක් හදුම්. ඔව් මේ ගොසිප් එක හදුම්. හරි අපි මතක් කරන්න ඕන එහිදී ගයන් ධනුෂ්ක ලකුණු ලබා දීමක් සිද්ධ කළා. රොයිද සිල්වා මහත්මයා ලකුණු 8ක් ලබා දුන්නා. ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා ලබා දෙන ලකුණු සංඛ්‍යාව දැනගන්න කැමති. පම් පප්පද බා සිනහාවක් සමගින් ලකුණු 9ක් ලැබෙනවා. ඉතාමත් සුදු ලකුණු සංඛ්‍යාවක්. මුල් ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්නවා. ඒ අනුව මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 17ක් බවට පත් වෙනවා. එමන අපි දෙවන අවස්ථාවට යන්න සූදානම්. ඒක අපි ගමු මෙහෙම. කොයි විදිහද? හේමන්ත නිලන්ත ඊරියගම. නිලන්ත ඊරියගම අනේ. කියුට් නිලන්ත. නිලන්ත ඊරියගම. ඒ වැටින් ගමු. එහෙදි අපි
ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මා ලකුණු 8ක් ලබා දුන්නා. රොයිද සිල්වා මහත්මා ලබා දෙන ලකුණු සංඛ්‍යාව මම දැනගන්න කැමතියි. ලකුණු 8ක් ලැබෙනවා. ඒ අනුව මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 16ක් බවට පත් වෙනවා. අපි කොහොමද ගන්නේ? උදේ බොණියකෝ මම ලස්සන ගැලපෙනවා. උදේ ප්‍රනාන්දු. උදේ ප්‍රනාන්දු. නැත්නම් බොණි කුමාරි. අම්මා ඒක බා. අම්මා ප්‍රංග කොහොමද ඒක? එන්නල්ල ප්‍රමිප තියන්නේ ඇයි? බොණි. බොණි බොණි කුමාරි. හරි එහිදී අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ ලකුණු ලබා දීමේදී ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මා ලකුණු 8ක් ලබා දුන්නා. රොයිද සිල්වා මහත්මා ලබා දෙන ලකුණු සංඛ්‍යාව දැනගන්න කැමතියි. එහෙමනම් සුපිරි 8 දෙනාගේ වටේ සඳහා සුදුසුකම් ලබන්නේ ධනුෂ්කා මාපලගම. චංගද චක්කද චංගද චක්කද චංගද චක්කද රයිට්. අපි මේකට අපි කොහොමද ගන්නෙ? ලක්ෂ්මන් ඔණ්ඩච්චි. ලක්ෂ්මන් එහෙම තුන එහෙම ලක්ෂ්මන් ඔණ්ඩච්චි. අපි ඒ කණ්ඩායමේ ලකුණු දැනගන්න කලින් අපි උදයත් එක්ක පොඩ්ඩක් කතා කරමු. උදයා සුපිරි 10 දිනාගේ වටය. සාමාන්‍යයෙන් මම කරන දේවල් ගැන මම හැමදාම සන්තෝෂ වෙන කෙනෙක්. මේ ආපු ගමන ගැනත් හරිම සන්තෝසයි. ඉතින් සන්තෝෂෙත් එක ඕනෙම තීරණයකට මේ ආවෙත් සන්තෝෂෙන් ඉන්න කිව්වා, හා කිව්වා, හරි සන්තෝෂෙයි. එදා කිව්වා කියන්නේ යනවා. ඔව් යනවා. යවිලා කොහොමද දන්නවද? මූ එකම ෆූ. ඉරිය මොනිය එක්කම කරේ ඇඩියක් තියෙනවා. මෑග් තියෙනවා ඇඩියා ගොඩක්. මේ ඇඩියා නන්ද. අයියෝ දිග දිග යන අපේ මේ පොඩ පොණ්ඩියල්ල ගන්නකෝ මේ කරදරේ නේද? ආ අක්කේ මේ කොණෙන් අල්ලගෙන නැති. ඒක මක්ටරේ ප්‍රශ්නේ. අය මයිකේ ගිලෙයි මේ හැරි. ගිහ හරයි. අක්කේ ළඟ ඉන්න බා කණේ මයිල් කටේ ගියාවි. මේක මේ මම හිතන්නේ ලොකු අවස්ථාවක් ලබා දුන්නේ. ඔව් දෙරණ මේ වේදිකාවට එන්න ලැබිච්ච එක ගැන. ඒ වගේම උදයක් කර ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන. මොකද මං වගේ කෙනෙක් එයාගේ පාර්ට්නර් කරගත්ත එකට. මොකද මම ඔයාගේ සදාකාලික බෑර්ද කියලා මේ අවස්ථාවේ. බැරි කමකුත් නැහැ. ආ ඒව වෙනම කරගන්න ඔයාලා. ඒව ප්‍රෝග්‍රෑම් එක කරගන්න එපා. ඔණ්ඩච්චි. ඔව්. පොඩ අහන්න ඔයාලා මයික් එක. ඔණ්ඩච්චි. ඔයා කැමතිනේ මයික් ගන්න? ලස්සනයි ඔණ්ඩච්චි අද. වෙන එකක් ඉතින් පොඩ්ඩක් ඉන්න මොකද හිතන්නේ අද දවසේ තරඟය ගැන ඉදිරිපත් කිරීම පිළිබඳව සෑහීමකටපත් වෙන්න පුළුවන් විශේෂයෙන්ම විනිශ්චය මණ්ඩල ලබා දුන්නු ප්‍රතිචාරත් එක්ක සෑහීමකටපත් වෙනවා. ඉතින් මම අලු දෙයක් කිව්වාගේ අපි කරන දෙයකට අපි සෑහීමකටපත් වෙනවා. නමුත් මෙතනට ආවට පස්සේ පොඩ්ඩක් අනිත් තරඟකාරවත් එක්ක මදි කියලා එකක් දැනුණා. ඒ මදි කියන එකත් එක්ක බැරි වෙලා හරි තරඟෙන් ඉවත් වෙන්න සිද්ධ වුණොත් සතුටුයි. මොකද මෙච්චර දුරක් ආව එකට ගොඩක් සතුටුයි. මොකද මගේ සහෝදරයෝ මෙතන ඉන්නේ. ඉතින් මේගොල්ලෝ මට මෙතනදී නෙමෙයි එළියේදි ගොඩක් එදා කිව්වාගේ ඇත්තටම උදව් කරන්නේ ඒගොල්ලෝ එළියේදි. ඉතින් මෙච්චර දුරක් හරි මට එන්න හම්බෙච්ච එකට ගොඩක් සතුටුයි. හොඳයි එහෙමනම් මේ සතුට ප්‍රකාශ කිරීම සමග අපි හේමන්ත සංගමිනු ලකුණු සංඛ්‍යාව අපි දැනගන්න කැමති. රොෂානා සමගින් ලක්ෂ්මන්, එහිදී රොයිද සිල්වා මහත්මයා ලකුණු 7ක් ලබා දුන්නා. ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා ලකුණු කීයක් ලබා දෙනවාද? ලකුණු 8ක් ලැබෙනවා. ඒ අනුව මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 15ක් හිමි කර ගන්නවා. හැබැයි ලකුණු ලබා ගැනීමේ පිළිවෙල අනුව අඩුම ලකුණු සංඛ්‍යාව තමයි ලකුණු 15 බවට පත්වන්නේ. ඒ අනුව රොෂානා සමගින් ලක්ෂ්මන්ට සිදු වෙනවා තරඟයෙන් ඉවත් වෙන්න. හැබැයි අපි දෙරණ විදියට ස්තුතිවන්ත වෙනවා ඔබ වැනි ජනප්‍රිය ප්‍රවීණ යුවලක් අපේ තරඟයත් එක්ක එකතු වීම සම්බන්ධයෙන් අපි ගෞරවණීය ස්තුතිය මේ මොහොතේ ප්‍රකාශ කරනවා. එමනම් දෙසු, ඔව් අපි මට විශ්ව මං ඔයාමගේ මිත්‍රයනේ. අපි කාලයක් තිස්සේ රියැලිටි ෂෝ ප්‍රසෙන් කරනවා. මං ආසයි ශ්‍රියන්ත මහත්තයා, රොයි මහත්තයා මේ මගේ මිත්‍රයාට ගීතයක් ගායනා කිරීමේ අවස්ථාවක් ලබා දෙන්න. අනේ මේ ප්‍රෝග්‍රෑම් එකේ අවසානයේ ඉඳ හොඳයි ඈ. අයියේ නෑ මං හිතන්නේ මේ විශ්ව මීට පෙර හොඳ සංගීත කණ්ඩායමක සංගීත ගීත ගායනා කරපු කෙනෙක්. ඒ ඇජ්ජයි මට. ඒක නිසා වයඹ තරුව. ආය නියමයි. ඕ හොඳයි එහෙනම්. වයඹ තරුව. ඔව් බොහොම අපූර්ව ගීතයකින් අපි ඔබේ නිවසින් සමුගෙන යනවා. මේ තමයි ලංකාවේ නම්බර් 1 රියැලිටි කොමඩිය දරණ ස්ටාර් සිටි. කොමඩි සීසන්. ආ රයිට් කට්ටියම ඩාස් කරමු අපි. වව්. දෙලු මලේ පෙටි කඩලා ඔරුව සදාලා වලාකුලෙන් රුවල් දමාලා බාලොලියා මල්
මතුවෙන් හබල් කසාලා වෙම් කඟුලේ රැල්ල නගාලා ඒ තුන්නේ ගොඩ වෙලා යමු නැලවීලා සුරංගනා ලෝකෙ සොයාලා අපි ඒ තුන්නේ ගොඩ වෙලා යමු නැලවීලා සුරංගනා ලෝකෙ සොයාලා සුරංගනා ලෝකෙදි මම සුළඟක් වීලා ඔබ නලවමි පවන් සලාලා කොකුණට වෙලා මම මල් කුකුලක් වීලා සුවඳ එවමි සුළඟෙ උතාලා එවිට මල සොයා පියඹා එමිරුන් ගාලා මම සමනලයෙක් වාගේ සැරසිලා සොඳුරු සමනලා එන කල මලට පියඹලා පිළිගන්නම් ප්‍රතිවිහිදාලා නෙළුම් මලේ පෙටි කඩලා ඔරුව සදාලා වලා කුලින් රුවල් දමාලා බාලොලියා මල් නතුවෙන් හබල් ගසාලා පෙම් ගඟුලේ රැල්ල නගාලා දේ දුන්නේ නෙගොඩ වෙලා යමු නැලවීලා සුරංගනා ලෝකෙ සොයාලා අපි දේ දුන්නේ නෙගොඩ වෙලා යමු නැලවීලා සුරංගනා ලෝකෙ සොයාලා එවගේම අපි මේ මොහොතේ ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා අපේ ගෞරවනීය විනිසුරු මඩුල්ලට ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මා එවගේම රොයිද සිල්වා මහත්මාට ලබා දුන්නු සහයෝගයට ගැට අරන් පෙරලෙන පහල ගල ගලන් මම නිල්දිය තහරක් වෙනවා මමත් ඒ දියේ රන්වන් පාටින් දිලෙනා මාළුවෙක් වෙලා පීනනවා මතත් හරි හිතයි එහෙනම් මල්ල ගන්නවා මම රිදී දැලක් වාගේ මැවෙනවා ඔබේ දැල සැපයි මම ඒ දැලට මැදි වෙලා එම් ගීයක් නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා වලා කුලෙන් රුවල් දමාලා බාලොලියා මල් නතුවෙන් හබල් ගසාලා වෙම් ගඟුලේ රැල්ල නගාලා දේ දුන්නේ නෙගොඩ වෙලා යමු නැලවීලා සුරංගනා ලෝකෙ සොයාලා අපි දේ දුන්නේ නෙගොඩ වෙලා යමු නැලවීලා සුරංගනා ලෝකෙ සොයාලා